සුම්බුවත් ලැබසිරින් කෙනේන අපගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. යුද හමුදා පොතේ ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා සමග අප යෙදුණු සංවාදය මෙසේය. නොසිතූ මොහොතක ඔබට යුද හමුදාපතිකම අතාරින්න වුණා නේද? මම වසර දෙක හමාරක් යුද හමුදාපති ධූරේ දරුවා. ඉතින් මන් දන්නවා කොයි වෙලාවක හරි යුද හමුදාපති ධූරෙන් විශ්‍රාම ගන්න වෙනවා කියලා. තනතුරු කාටවත් සදාකාලිකව ලැබෙන්නේ නැහනේ. මම මේ වසරේ විශ්‍රාම ගන්න හිටියේ යුද හමුදාපති ධූරේට අමතරව ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ධූරේත් මම වැඩ බැලුවා. මම විශ්‍රාම ලබන්න ඉන්නකොට තමයි ජනාධිපතිතුමා කීවේ. ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී හා හමුදාපති යන තනතුරු දෙකම ප්‍රබල තනතුරු දෙකක්. දෙකෙම තියෙන රාජකාරී දෙකක් නිසා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ධූරේ වැඩ කරගෙන යන්න කියලා. මොකද ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී පනත අනුව එම ධූරේට පත් කරන්න ඕනේ සේවයේ යෙදී සිටින හමුදාපති තුන්දෙනාගෙන් එකයි. 2009 ට පෙර එම ධූරයට පත් කෙරුණේ හමුදාපති ධූරයෙන් විශ්‍රාම ගියාට පස්සේ. නමුත් දැන් ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය සේවයේ සිටින හමුදාපති තුන්දෙනාගෙන් එකයි තමයි මේ ධූරයට පත් වෙන්නේ. දැන් සිටින හමුදාපති තුන්දෙනාගෙන් ජ්‍යෙෂ්ඨතයා මම නිසා මා එම ධූරයට පත් වුණා. කොවිඩ් උද්ගත වූ මොහොතේ ඔබ ඔය තනතුරු දෙකම හොඳින් කරගෙන ගියා නම් ඇයි එකපාරටම මේ වගේ වෙලාවක තනතුරු දෙක දෙන්නේ කුඩු දෙන්න ජනාධිපතිවරයා තීරණය කළේ? ඒකෙදී රජය තීරණය කරන්නේ හදිසියක් කියලාම නෙමෙයි. මේ තනතුරු වෙනස් කරන්න ජනාධිපතිතුමාට බලය තියෙනවා. ඒක ජනාධිපතිතුමා ගනු ලබන තීරණයක්. ඉතින් මට මේ පිළිබඳව දැනුම් දුන්නා. ඒ අනුව මම ක්‍රියාත්මක වුණා. මේ 9 වෙනිදා රටේ උද්ගත වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය නතර කරන්න හමුදාව මැදිහත්ුනේ නැහැ කියලා චෝදනාවක් ආවා. ඒ නිසාද ඔබට හමුදාපතිකම නැති වුනේ? මා හමුදාපති ධූරයෙන් විශ්‍රාම ලැබීමත් ඒ සිද්ධියයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒකට ජනාධිපතිතුමා පැහැදිලිවම කිව්වා මේ තනතුරු මාරුව දැනට රටේ පවතින තත්ත්වයක් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ කියලා. එහෙනම් මේ ජනාධිපති විශ්‍රාමික ත්‍රිවිධ හමුදාපතිලාගෙන් සමන්විත කමිටුවක් පත් කළේ මේ 9 වෙනිදා සිද්ධියේදී හමුදාව ක්‍රියාත්මක වීමේදී සුදු අඩුපාඩු සොයා බලන්න. ඒ අතර හමුදාපති මාරු කරනවා. එතකොට මෙතන මොකක් හරි තියෙනවා කියලා ඕනෑමයකට සැකයක් ඇති වෙනව නේද? ඒ කමිටුව පත් කළේ ත්‍රිවිධ හමුදාව පිළිබඳව සොයා බලන්න. මීට පෙර කොවිඩ් ආරම්භයේදී ත්‍රිවිධ හමුදාව ඒ සම්බන්ධව ඇති සූදානම සොයා බලන්න මේ වගේ කමිටුවක් පත් කළා. 9 වෙනිදා සිද්ධියේදී ත්‍රිවිධ හමුදාවෙන් යම් ආණ්ඩුවක් වුණාද? යම් අඩුවක් වුණාද? ඉදිරි කාලයේදී මේ වගේ දෙයක් වළක්වා ගන්න කොහොමද කියලා සොයත් බලන්න තමයි මේ කමිටුව පත් කරලා තියෙන්නේ. ඒ ගැන තවම මට අවබෝධයක් නැහැ. ජනාධිපතිතුමා මටත් ආරක්ෂක ලේකම්වරයාට කිව්වා මේ 9 වෙනිදා සිද්ධිය හෝ රටේ දැනට පවතින වාතාවරණයේ කිසිම බලපෑමක් මේ සම්පත්තින් සම්බන්ධව බලපාන්නේ නැහැ කියලා. එනමුත් මේ 9 රාත්‍රියේ හමුදාව එවන්න ප්‍රමාද කළා කියලා ඔබට චෝදනාවක් එල්ල වෙනවා නේද? හමුදාවෙන් කිසිම ප්‍රමාදයක් උනේ නැහැ. 9 වෙනිදා පළමුවෙනි නිවස ගිනි තියනකන් ගෙවල් ගිනි තියනවා කියලා කිසිදු බුද්ධිතරතුරක් තිබෙත් නැහැ. නමුත් අපිට එක එක අවස්ථාවල අතන මෙතන ගිනි තියන්න යනවා කිව්වම ඒවා මැඩ පැවැත්වීමට බටපිරිස් යවලා තියෙනවා. මන්ත්‍රීවරුන් මට කතා කරලා කියපු තැන්වලටත් බටපිරිස් යවුවා. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැනගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.